පුංචියාලෝනේ සුබම සුබ සන්ධ්‍යාවක් ඉතින් වෙනදා වගේම පුංචිය අපේ නන මිහිර අරගෙන ආවා. මව්පස විෂය යටතේ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය පුංචියාලෝ දැනගත යුතු කරුණු කිහිපයක් මතක් කරන්න අපි මේ සූදානම් වන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා කළුතර විද්‍යාල ජාතික පාසලේ සුජිත් ශ්‍රීචමින්ද සර්. අයිබවන් සර්. අයිබවන්. අයිබවන් දුවේ විභාගයට අවශ්‍ය කරන ඔබ දැනගත යුතු කරුණු කීපයක් මතක් කරන්න තමයි අපිත් අද නැනමිහිර වැඩසටහනෙන් ඔබේ නිවසට ආවේ. ඉතින් මම අද තෝරගත්ත මුලින්ම මේ විරාම ලකුණු පිළිබඳව ඔබට මතක් කරන්න. මොකද හේතුව කොතරම් මතක් කරත් කොතරම් පොත්පත්වල වැරදි නිවැරදි කරත් සමහර වෙලාවට අපේ දුවල පුතාලා මේ විරාම ලකුණු පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන බවක් පේන්නේ නැහැ. මේ තියෙන්නේ වැකියක් අවසානයේදී නැවතීමේ පිට තබන ආකාරය. දැන් අපි දන්නවා ඒක නම් සුලභවම කෙරෙන කාර්යයක්. පොඩි හුරුවක් තියෙන්න ඕනේ පුතේ. යම් වාක්‍යයක් ලියලා ඉවර වුණාද ඒ අවසානයේ නැවතීමේ පිට තබන්න. එතකොට පුද්ගල නාමවල මුලාකුරු ලිවීමේදී දැන් අපි පුද්ගලයෙකුගේ නමක් ලියනකොට අපේ නමක් ලිව්වත් අපි මුලාකුරු යොදනකොට අනිවාර්යෙන් නැවතීමේ පිට යොදනවා. දැන් ඊළඟ කාරණය නාමයන් කෙටි කර දැක්වීම. ඒ කියන්නේ මේ කෙටි යෙදුම් ලියනකොට අනිවාර්යයෙන්ම තිත යොදන්න ඕන. මේ තියෙන උදාහරණ කීපයක්. ළඟම ඔව් ලී ප තැ. මේකෙන් අදහස් වෙන්නේ ලියාපදිංචි තැපෑල කියන එක. පූ ලී දේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. නැවතීමේ තිත තබන්න මතක තබා ගන්න අදාළ ස්ථානවල. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නාර්ථ ලකුණ කියෙහි. ප්‍රකාශයක් ප්‍රශ්නයක් බව දැක්වීමට එහි අගට අපි ප්‍රශ්නාර්ථ ලකුණක් යොදනවා. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ දැන් කීයද වෙලාව කියලා අහලා. දැන් මේක ප්‍රශ්නයක්නේ. අපේ දුවල පුතාලට මතක් වෙන්නේ දයන්න ළඟ නිතරම ප්‍රශ්නාර්ථ ලකුණ තියෙනවා දකින්නනේ. ඒ නිසා බොහෝ ළමයි බලනවා මේ දයන්නත් එක්ක ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න. නමුත් පුතේ මතක තියාගන්න එහෙම වෙන්නේ නැහැ. නමුත් අද පොඩි කාලේ ඉඳන් ඔබ දැක්කේ ඔබගේ නම කුමක්ද, වයස කීයද? අන්න එහෙම ප්‍රශ්න ටිකක්නේ. ඒ නිසා ඒ අවසානයේ තමයි ප්‍රශ්නාර්ථ ලකුණ යොදලා තිබ්බේ. නමුත් මේ අවස්ථාව බලන්න දැන් කීයද වෙලාව? එතකොට කීයද කියන තැනට නෙමෙයි ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්නේ. දැන් කීයද වෙලාව කියලා ප්‍රශ්නයක් අසා අවසානයේදී තමයි අපි ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්නේ. ඊළඟ අවස්ථාව ගෙදර ගියාද? අන්න එතකොට අවසානයේදී දයන්න තියෙනවා. ඒ අවස්ථාවේදී නම් අවසානයට ඔන්න ගෙදර ගියාද කියන තැනට ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ඊළඟ අවස්ථාව විස්මයාර්ථ ලකුණ. විස්මයාදී ලකුණ එහෙම නැත්නම් තිත් හුල කියලා හඳුන්වන්නේ මෙම විරාම ලකුණමයි. විස්මයක්, ආශිර්වාදයක්, ප්‍රාර්ථනයක්, හඬ නගා කරන ආමන්ත්‍රණයක්, ශෝකයක් ආදී හඟවන්න අපි ඒ ප්‍රකාශය කෙලවර විස්මයාදී ලකුණ යොදනවා. මේ තියෙන්නේ එහෙම යොදපු අවස්ථා. ඔබට නිරෝගී සුවය ලැබේවා. දැන් අපි ලිපියක් ලියනකොට ප්‍රාර්ථනයක් කරනවනේ. සෙත් වේවා, ජය වේවා, තෙරුවන් සරණ ලැබේවා. ඒ අවසානයේදී අපි මොකද කරන්නේ? මේ තිත් හුල නැත්තම් විස්මයාදී ලකුණ තියෙනවා. ඉබ්බෙක් අහසින් ගිහිල්ලා පුදුමයක්නේ, පුදුමයක් හඟවන්නේ. ඉබ්බෙක් අහසින් යන්න ඉබ්බට පියාපත් නැහැ. ඒ නිසා පුදුමයක්. අනේ ඔහුට උණුදී ශෝකයක් හඟවන්නේ. නොනැවති ඉදිරියට යව්. ඒ අවස්ථාවේදීත් අපිට පුළුවන් අවසානයේට විස්මයාදී ලකුණක් යොදන්න. ඉතින් පුතේ බලන්න ඔබේ පෙළපොත කියවනකොට, පාඩම් කියවනකොට මේ ලකුණු යෙදී ඇති ආකාරය, විස්මයාදී ලකුණු යෙදිනු බොහෝ තැන් ඔබේ පෙළපොතෙත් තියෙනවා. ක්‍රමාව හඳුනා ගනිමු. මේ තියෙන්නේ ක්‍රමාව යෙදිය හැකි අවස්ථා දෙකක්. මේ තියෙන්නේ ඒ සඳහා උදාහරණ කීපයක්. ශාකයක ඇති කොටස් ලෙස කඳ, ගෙඩි, මල්, මුල්, අතු ආදිය දැක්විය හැකි. මේ එක් ඝණයකට අයිති වචන බොහෝනේ යෙදිලා තියෙන්නේ. මේ තියෙන තවත් උදාහරණයක්. මේ තියෙන එක දිගට කෙරිච්ච ක්‍රියාවන් කීපයක් පිළිබඳව. ඒ අවස්ථාවේදීත් අපි මේ යොදනවා ක්‍රමාව. සිරිමල් උදෙන්ම නැගිට, මුහුණ සෝදා, කා, බී, ඇඳ පැළඳ, ගමන පිටත් වී. අන්න එතකොට බලන්න එකම ක්‍රියාවන් කීපයක් සිදු වෙලා තිනවා එක පෙළට. ඒවා වෙන් කරලා දක්වන්න තමයි අපි මේ ක්‍රමාව පාවිච්චි කරන්නේ. හොඳයි, ඒ විරාම ලකුණු පිළිබඳව මම
අපේ දුවල පුතාලට මතක් කළේ විභාගයට ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනකොට විරාම ලකුණු ගැන හොඳින් සැලකිලිමත් වන්න. විශේෂයෙන් ඔබ විරාම ලකුණු යෙදිය යුතු ස්ථාන කීපයක් තියෙනවා ප්‍රශ්න පත්‍රේ. නිර්මාණාත්මක වැකිලිවීමේදී ඔබ ලියන වැකිය කුමක්ද ඊට අදාළ වන විරාම ලකුණු නිවැරදිව යොදන්න පුරුදු වෙන්න පුතේ. එච්චන්බි දිරිදර ශිෂ්‍යත්ව දැයි දරුවන්ට දිරියක් අලුත්තකාරි රහයිනේ අලුත් මලුත් මැනිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් දැන් රසයනුත් මුල් තැන. ඔයා ආදරයට දෙන්නේ එකද? එළිය වෙන්නම් තවන්නට නැනනුවන අද දිනේ සවිය වෙන්නම් තනන්නට නව ලොවක් හෙට දිනේ ජවය දෙන්නම් දිලෙන්නට ජය මාවතේ විරිය වෙන්නම් දිනන්නට සෑමදා ජීවිතේ එච්.එම්.බී. දිරිදර ශිෂ්‍යත්ව දැයි දරුවන්ට දිරියක් අලුත්කාරී රහයිනේ අලුත් මලුත් මැනිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් දැන් රසයනුත් මුල් තැන. ඔයා ආදරයට දෙන්නේ එකද? ඊළඟ මාතෘකාවටයි මම ඔබේ අවධානය යොමු කරන්නේ. අක්ෂර විඤ්ඤාසය. අක්ෂර විඤ්ඤාසය වටිනාම පාඩම. මොකද අක්ෂර විඤ්ඤාසය තමයි අපේ දුවල පුතාලා බොහෝ වෙලාවට වරද්දන්නේ. ඒ කියන්නේ නිවැරදි වචනය සඳහා එන අකුර නිවැරදිව යොදන්නේ නැහැ. යොදන්නේ නැති වුනහම ඔබට ලකුණු අඩු වෙන්න හේතුවක් වෙනවා විභාගෙදී. අක්ෂර විඤ්ඤාස පිළිබඳව අවබෝධය පුතේ ඔබේ පොතේ ගුරුවත් පොතේත් සඳහන් වෙනවා, පෙළ පොතේත් යම් යම් අවස්ථාවල සඳහන් වෙනවා මේ අක්ෂර විඤ්ඤාසය පිළිබඳව ඔබ දැනගත යුතු අවස්ථා පිළිබඳව. ඉතින් මේ තියෙන්නේ ඔබ දැනගත යුතු කරුණු කීපයක් මම මතක් කරන්නම්. මූර්ධජ ෂ අකුරට පසුව මූර්ධජ ණ යොදන්න ඕන කියන අවස්ථා කීපයක්. පුතේ මූර්ධජ ෂ අකුරට පස්සේ වචනයක දන්තජ ණ ලියවෙන්නේ නැහැ. මූර්ධජ ණ තමයි මූර්ධජ ෂ අකුරට පසුව ලියවෙන්නේ. මේ තියෙන්නේ ඒ සඳහා උදාහරණ උෂ්ණ, දූෂණ, නිරීක්ෂණ, විශේෂණ, ඒ වගේම දක්ෂිණ, පෝෂණය, තීක්ෂණ, පරීක්ෂණය. මේ තියෙන්නේ ඊළඟ අවස්ථාව තාලුජ ෂ අකුරට පසුව යෙදෙන්නේ වචනයක දන්තජ ණ. මේ තියෙන්නේ ඒ සඳහා උදාහරණ ප්‍රදර්ශන, රාශ්න, ආදර්ශන, විමර්ශන, ප්‍රකාශන, නිදර්ශන. ඔව් මේ තියෙන්නේ තවත් අවස්ථාවක් ඩ අකුරට මුලින් යෙදෙනවා නම් අල් නයන්නක් න ඒක මූර්ධජ ණ බවට පත් වෙනවා. එතකොට මේ තියෙන්නේ ඒ සඳහා යෙදিলা තියෙන උදාහරණ. දැන් බලන්න දණ්ඩ කියනකොට ඩයන්නට කලින් යෙදিলা තියෙන්නේ මූර්ධජ නයන්නත්. ඒ නයන්න මූර්ධජ වෙනවා. ආණ්ඩුව, කණ්ඩිය, හෙණ්ඩුව, තුණ්ඩුව. ස්පිරිතාලෙට ගියාම අපිට තුණ්ඩුවක් හම් වෙනවා. කෙණ්ඩිය ඔබ දන්නවා. රණ්ඩුව. දණ්ඩියා කියන්නේ මිරිදිය මත්සේ. මේ තියෙන්නේ ඊළඟ අවස්ථාව. වචන මුලට මූර්ධජ ල යෙදෙන අවස්ථාව. හදවත යන අර්ථ දීම සඳහා යෙදෙන වචනවල ල කාර්ය මූර්ධජ වෙනවා. දැන් හදවතට සමාන පදයක් නෙදුවේ පුතේ ලය කියලා කියන්නේ. දැන් ලය යෙදෙන පද බලන්න. අපි ලය කියන්නේ හදවතට. ඔන්න ලය රෝහල කියන්නේ අපි දන්නවා තියෙනවා හදවත සම්බන්ධව තියෙන රෝහලක්. ඒ තමයි ලය රෝහල. එතකොට ලය රෝහල කියලා ලියනකොට ල මූර්ධජ ලියවෙන්න ඕන. අපි කැමති දැන් මේ වෙලාවේ ලයාන්විත ගීතයක් අහන්න තිබුණා නම්. එතකොට එතනත් ලය කියන්නේ හදවත ලයාන්විත. ලගන්නාසුලු. ලගන්නාසුලු කියනකොටත් ලය හා සම්බන්ධයි. සිත ඇද බැඳ තබා ගන්නා කියන තේරුම තියෙන්නේ. එතකොට ලගන්නාසුලු කිව්වහමත්
ල මුලට මූර්ධජ ලියවෙන්න ඕන. ඊළං අවස්ථාව තමයි ල මුලට ලියවෙන නොමේරු එහෙම නැත්නම් මේ අලුත් කියන අර්ථ දීම සඳහා යෙදෙන වචන. දැන් උදාහරණයක් ලෙස ලපටි. ලපටි කියන්නේ මෝරපු අවස්ථාවේ තියෙන දෙයක් නෙමෙයි. ඒකට ලපටි කියන්නේ මේ මෝරපු නැති අවස්ථාවේ මූලික අවස්ථාව. එහෙනම් ලපටි කියනකොට ල මූර්ධජ යෙදෙන්න ඕන. ළමයා කියන පදයක් එහෙමයි. ළමයා කියන්නේ මෝරපු අවස්ථාවක් නෙමෙයි. හැබැයි ලදරුවා කියලා තවත් වචනයක් තියෙනවා ළමයටත් තවත් ලපටි අවස්ථාව. නේද හිමාශ්? එතකොට ඒ සඳහා ලදරුවා කියන කොටත් යෙදෙන්නේ ල මූර්ධජ මුලට. ලාහිරු. දැන් උදේට නෙමෙයි ලාහිරු වැටෙන්නේ. ලාහිරු රැස් අතර ඉන්න අපි ආසයින් උදේට පරිසරයේ රස විඳින්න. එහෙනම් ලාහිරු කියලා ලියනකොට නැත්තම් ලහිරු කියලා ලියනකොට ල මූර්ධජ යෙදෙනවා. ඒකම ලාදලු ලදලු කියන වචනය ල මූර්ධජ යෙදෙනවා. හොඳයි. ඊළඟට අපි යමු නිවැරදි වැකි ලිවීම පිළිබඳ වාක්‍ය රටා පිළිබඳ. ගොඩක් පුංචි අලුව මේක වරද්දනවා. වරද්දනවා. එතකොට මේ තියෙන්නේ නිවැරදි වාක්‍ය රටා පිළිබඳව අපේ දුවල පුතාලා දැනගත යුතු කරුණ. මං වෙන් කරලා තිනවා ඒක වචන සහ බහුවචන කියලා දෙපැත්තක් ඔන්න ඔබට දැන් තීරයේ දක්නට ලැබෙනවා. වර්තමාන කාලය සහ අතීත කාලයත් ඒකම ඔබට දැන් දැකගත හැකි. මම හොඳින් පාඩම් කරමි. දැන් අපි දන්නවා මේ මම කියලා තිබුණොත් උත්තම පුරුෂයෙටනේ අයිති. හැබැයි මම උක්තය ලෙස යෙදිලා නම් මියන්නෙන් අවසන් කරන්න ඕන. එතකොට උත්තම පුරුෂයේ බහුවචන නාම පදය තමයි අපි කියන්නේ. එතකොට ඔන්න අපි උක්තය ලෙස යෙදුනොත් මුයන්න දාලා අවසානයේ අවසන් කරන්න ඕන කියලා අපේ දුවල පුතාලා දැනටමත් මේ පිළිබඳව දැනුමකින් ඉන්නේ. ඊළඟ කාරණයට යමු. අප්‍රාණවාචී ඒක වචන හා බහුවචන නාම පද උක්තය ලෙස යෙදුණු වැකි. එතකොට මේ පිළිබඳව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෙන්න මේ කාරණේ තමයි. දැන් ඔන්න වර්තමාන කාලයේ ඒක වචන වැකිය බලන්න. ගස සුළඟ වැදි තාලයකට සෙලවි. ගස තියෙන්නේ ඒක වචනයි. ඊළඟට බලන්න බහුවචන පැත්ත දිහා. ගස ගස් වෙලා. එහෙනම් ගස් බහුවචන වෙලා. එතකොට අපේ දුවල පුතාලා ඔන්න වරද්ද ගන්න තැන. ගස් බහුවචනයි උක්තය ලෙස ගස් යෙදුනහම ළමයි හිතනවා මේ වැකිය අවසන් වෙන්න ඕන බහුවචනෙන් කියලා. නමුත් දුවේ පුතේ එහෙම වෙන්නේ නැහැ. ගස් අප්‍රාණවාචී. ඒ නිසා තවදුරටත් බහුවචනෙන් අවසන් කළ නොහැකි ඒක වචනෙන්ම අවසන් වෙනවා. අතීත කාලයේ බලන්න. එහෙනම් ගස් කිව්වත් හිමාචි ගස් සුළඟ වැදී තාලයකට සෙලවෙයි. අතීත කාලේ නම් සෙලවුනේය. බහුවචනේ නම් ඒත් අප්‍රාණවාචී නිසා ගස් සෙලවුනේ යනුවෙන්ම තමයි අවසාන කරන්නේ. හැබැයි දුවේ පුතේ බහුවචන ආඛ්‍යාත පදයකින් අවසාන වෙන ආකාරයක් තියෙනවා. අප්‍රාණවාචී පද උක්තය ලෙස යෙදුනහම ඒ තමයි අපි කතා කරන්නේ. ඕ සහ හූ යෙදුනහම ඒ කියන්නේ පියුම් හූ විලේ පිපෙයිද පිපෙති දහිමාශ පිපෙති. ඇයි ඕ සහ හූ යෙදුනොත් බහුවචනයෙන් අවසාන කරන්න ඕන. තාරකාවෝ ආසේ බබලයි කිව්වොත් වැරදි. තාරකාවෝ ආසේ බබලති. හොඳයි ඊළඟ අවස්ථාවට යමු අපි. ඒ තමයි ප්‍රාණවාචී පද. ඔන්න ප්‍රාණවාචී පද ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියලා කොටස් දෙකකට බෙදෙනවා දුවේ පුතේ. ඒ අතරින් මේ මම ඔබට පෙන්වන්නේ ප්‍රාණවාචී පුරුෂ ලිංග ඒක වචන හා බහුවචන නාම පද උක්තය ලෙස යෙදුණු වැකි ලියවෙන ආකාරය. හොඳ ළමයා උදෑසනින් අවදි වෙයි. ඔන්න හොඳ ළමයා කියන්නේ ප්‍රාණවාචී පදයක්. එතකොට ඒක වචනයි. ඒ නිසා ඒක වචනයෙන්ම අවසාන වෙලා තියෙනවා. හොඳ ළමයි උදෑසනින් අවදි වෙති. අන්න අප්‍රාණවාචී නම් අපි ඉවර කළේ ඒක වචනයෙන්මයි. මේ අවස්ථාවේදී හොඳ ළමයි ප්‍රාණවාචී බහුවචන. ඒ නිසා වැකිය අවසාන කරලා තියෙන ආඛ්‍යාත පදයක් බහුවචන වෙලා තියෙනවා. අතීත කාලේ නම් ඒක වචනය හොඳ ළමයා අවදි වුණේය. බහුවචනේ නම් හොඳ ළමයි උදෑසනින් අවදි වූහ. එහෙම නැත්තම් අවදි වුණෝය කියලා කිව්වත් වරදක් නැහැ. ඊළඟ අවස්ථාවට අපි යමු එමු ප්‍රාණවාචී ස්ත්‍රී ලිංග අවස්ථාව. ඔන්න ගෙවිලිය.
ගෙවියා කියන පුරුෂලිංග පදයේ ස්ත්‍රීලිංග පදය තමයි ගෙවිලිය කියන්නේ. ගෙවිලිය කුඹුරට යයි. වර්තමාන කාලයි ඒක වචනයි. එතකොට එහි බහුවචනය අපි බලමු. ගෙවිලියෝ කුඹුරට යති. යති. අතීත කාලයේදී ඔන්න වෙනත් අවස්ථාවලට වඩා පුංචි වෙනසක් තියෙනවා. දුවේ පුතේ හොඳට මතක තියාගන්න ස්ත්‍රීලිංග ඒකවචන පදයක් නාම පදයක් උක්තය ලෙස යෙදුනහම එම වැකිය අතීත කාලයේදී නම් අවසාන කරන්නේ සැලකිලිමත් විය යුතුයි. බලන්න මෙහි අවසාන වෙලා තියෙන ආකාරය ගෙවිලිය කුඹුරට ගියාය. අන්න ගියාය, කෑවාය, දිව්වාය, බිව්වාය, නැටුවාය. අන්න ඒ ආකාරයෙන් අවසාන වෙන්නේ ස්ත්‍රීලිංග ඒකවචන අතීත කාලය. පුරුෂලිංග නම් ගියේය. ස්ත්‍රීලිංග නම් ගියාය. අපි හිතමු නැටුවේය කියලා. පුරුෂලිංග නම් නැටුවේ. ස්ත්‍රීලිංග නම් නැටුවාය. නැටුවාය අතීත කාලය. ඔන්නෙහි බහුවචනය බලන්න දුවේ පුතේ. ගෙවිලියෝ කුඹුරට ගියෝය. ගියහ කිව්වත් වරදක් නැහැ. ඒත් නිවැරදි. හොඳයි. ඒ අපි කතා කරේ ප්‍රාණවාචී ස්ත්‍රීලිංග පිළිබඳව. ඊළඟට මේ තියෙන්නේ තවත් අවස්ථාවක්. ඒ තමයි මේ අපි දන්නවා අපේ ඉදිරිපිට ඉන්න අය. තෝ, තොපි, නුඹ, නුඹලා කියන අවස්ථා. මේව මතක් වෙනකොටම මේ පද ඇහෙනකොටම අපේ දුවල පුතාලට මතක් වෙන්නේ මධ්‍යම පුරුෂය. දැන් මම මතක් කළා මම අපි කියනකොට අයිති වුනේ උත්තම පුරුෂයට මේ තෝ තොපි නුඹ නුඹලා කියන පද අයිති වෙන්නේ මධ්‍යම පුරුෂයට. එතකොට බලන්න මධ්‍යම පුරුෂයේ තෝ මල් කඩහි කියලා අවසාන වෙන්න ඕන. තොපි මල් කඩහු එහි බහුවචනය. හී දානවා අපි ඒක වචනයට, හූ දානවා අපි මධ්‍යම පුරුෂ බහුවචන ආඛ්‍යාත පදයක් ලෙස. අතීත කාලයේදී නුඹ ගෙදර ගියෙහි, නුඹලා ගෙදර ගියෙහු එහි අතීත කාල බහුවචනය. හොඳයි. ඊළඟට මං අපේ දුවල පුතාලගේ අවධානය යොමු කරන්න කැමතිමේ නිත්‍ය බහුවචන පද යෙදුනහම අපි වැකියක් ලියන්නේ කොහොමද කියලා. පුතේ මේ නිත්‍ය බහුවචන පද කිව්වහම අපිට හැබැයි මේක අහනකොට නැත්තම් කියවනකොට හිතට දැනෙන්නේ එක්කෙනයි. නමුත් අපේ දුවල පුතාලා එහෙම හිතලා එක්කායකු කියලා හිතලා ඒක වචනයෙන් වැකිය අවසාන කරන අවස්ථා ඕන තරම් දකින්න තියෙනවා. නමුත් දුවේ පුතේ හොඳින් මතක තියාගන්න නිත්‍ය බහුවචන පද අපි දැන් හඳුනගමු. ඔබ මෙතෙක් ඒ ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ නිත්‍ය බහුවචන පද වැකියක උක්තය ලෙස යෙදුනහම එම වැකිය අවසාන කරන්නේ බහුවචනය. මේ තියෙන්නේ ඒ සඳහා උදාහරණ. බලන්න කෙනෙක් කඩයට යති. ඔන්න කෙනෙක් කියන්නේ නිත්‍ය බහුවචන පදයක්. කෙනෙක්, අයෙක්, ඇතැමෙක්, සමහරෙක්, සමහරු ඒවා නිත්‍ය බහුවචන පද ගණයටයි අයිති වෙන්නේ. අයෙක් ක්‍රීඩා කරති. යමෙක් ගී ගයති. ඇතැමෙක් නිත්‍ය බහුවචනයි. ඒ නිසා බහුවචනයෙන්ම අවසාන කරන්න ඕන නාට්‍ය බැලූහ. සමහරෙක් පේලියට යති. යාලුවනි, ඔගොල්ලෝ ඉගෙන ගත්තා විරාම ලක්ෂණ ගැන, ඉගෙන ගත්තා අක්ෂර විඤ්ඤාසය ගැන, ඉගෙන ගත්තා ඒ වගේම නිවැරදි විදියට වාක්‍ය රටා අවසන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඉතින් මේ ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වෙන කොටසක් තමයි මේ රූපික ප්‍රකාශන කියන්නේ. ඇයි සර් මේ පුංචි යාලුවට මේ ශිෂ්‍යත්ව විභාගයට රූපික ප්‍රකාශන වැදගත් වෙන්නේ? ඔව්, දුවේ පුතේ ඔබට નિયમિત වෙච්ච රූපික ප්‍රකාශන කීපයක් තියෙනවා. ඉතින් මේ රූපික ප්‍රකාශන අපේ දුවල පුතාලා ඉගෙන ගන්න ඕනේ විභාගෙට වගේම එදිනෙදා ජීවිතයේදී අපිට අවශ්‍ය වෙන රූපික ප්‍රකාශන. අපි බලමු මේ රූපික ප්‍රකාශන රූපයකින් අපිට යම් ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. රූපයකින් අපිට යම් අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට මේ රූපය දැක්කහම අපිට පුළුවන්කම තිබෙන්න ඕන මේ රූපයෙන් අදහස් වන්නේ කුමක්ද කියලා හඳුනගන්න. අපි දැන් මේ රූපික ප්‍රකාශන කිහිපයක් බලමු. Thank you.
පෙළ පොතත් මේ බොහොම වැදගත් නේද මේ සිංහල විෂය ඉගෙන ගන්නකොට. පහුගිය ප්‍රශ්නපත්‍ර ගැන සැලකිල්ල යොමු කරාම දුවේ පුතේ අපිට දැනගන්න දැකගන්න පුළුවන් ප්‍රධානම කාරණයක් තමයි බොහෝ විට සිංහල පෙළ පොතට අදාළ ප්‍රශ්න බොහොමයක් තියෙනවා. ඉතින් මේ සිංහල පෙළ පොතේ ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු සපයවීම ඔබට විභාගයේදී ලකුණු ලබා ගැනීමට රුකුලක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට පෙළ පොතේ තිබෙන කවි ගීත පාඩමේ තියෙන්න ඕන. දැන් පහුගිය අවුරුද්ද වල ඇවිල්ලා තිනවා මේ කවි වල පාද කීපයක් දක්වලා හිස්තැන් පුරවන්න. මට මතකයි මහින්ද හිමියන්ගේ පාඩමක් තියෙනවා මහින්ද හිමියන් ගැන කියවෙන බිලින් බියෙන් මුළු අදිනු අපහට තරම් නොවේ කියලා පාඩම. ඒකේ අනුරාපුර පොළොන්නරුව කියන කොටසය ආව අවසාන කොටස පුරවන්න. ඒකම මතක තියාගන්න ඕන. පාඩම අවසානයේ තියෙනවා ඒ පාඩමේ තියෙන අලුත් වචන එහෙම නැත්නම් තේරුම් කළ යුතු වචනවල තේරුම දීලා. දැන් කුඹුරේ ගොයම් කයියා නිද්දයි පාඩම ගත්තත් එහි ළමයි දැනගත යුතු වචනවල තේරුම් පාඩම අවසානයේ දීලා තියෙනවා. ඉතින් මේ පාඩම අවසානයේ තේරුම් දීලා තියෙන වචනවල තේරුම අපේ දුවල පුතාලා දැනගෙන ඉන්න ඕන. මොකද එහි තේරුම් ලියන්න ඕන අවස්ථා විභාගෙදී ඇවිල්ලා තිනවා කීප විටක්ම. ඒ නිසා දුවේ පුතේ ඔබ පෙළ පොත කියවන්න හොඳින් සිහියෙන්. මොකද අපේ දුවල පුතාලා ගොඩක් වෙලාවට අම්මා තාත්තා පෙළ පොත කියවන්න කියලා කියවනකොට හයියෙන් කියවනවා. නමුත් හිතට අරගෙන කියවුවද කියන එකයි ගැටලුව තියෙන්නේ. ඉතින් අවබෝධයෙන් යුතුව කියවන්න ඕන. තමා කියවපු දේ නැවත පොත වහලා මතක් කරන්න ඕන. පොතෙන් ඒ කරපු කියවපු පාඩමින් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබට හැකියාව තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි පුතේ හිතට අරගෙන ඔබ අවබෝධයෙන් පෙළ පොත කියවාය වෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් අද මතක් කරමින් හොඳින් විභාගයේ සූදානම් වෙන්න, අකුරු ටික ලස්සනට ලියන්න, අක්ෂර වින්‍යාස, විරාම ලකුණු පිළිබඳව හොඳින් කල්පනා කරන්න, ඒ පිළිබඳව දැනුම ලබා ගන්න, ඔබ ලියනකොට සිහියෙන් ඒ පිළිබඳව අවධානය ඇතුව ලියන්න කියලා මතක් කරමින් අද නැනමිහිර වැඩසටහනේ අපි සමු ගන්නවා ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු වෙමි. ඔව් ඉතින් අද ඔයගොල්ලෝ ලස්සන පාඩමක් ඉගෙන ගත්තා. සුජිත් සර්ට බොහොම ස්තුතියි. ඉතින් ලබන සතියේ මේ වගේ ලස්සන පාඩමක් අරන් එන්න. අයිබෝවන්. අයිබෝවන්.